ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G within then PO TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. සිරා කොක්කක් සෙට් කරගන්න ඔබේ ඇඳුම් එළිය රැකගන්න. නවරින් සෑම සේවීමකින්ම ඇඳුමට අලුත් එළිය. අද 2020 මැයි 24 ඉරිදා සිරස්තන මහචන්දේට බැතිවරණ කොමිසම මාර්ග සිටියමක් හදයි පාලිත කොරෝනා තත්ත්වයක් යටතේ පැවැත්වීමට අවශ්‍ය මාර්ග සිටියමක් සකස් කිරීමට අපි අපේක්ෂා කරනවා පිට රටවලින් පැමිණි ඇතමුන් නිරෝධායනයට සහය නොදෙන බවට චෝදනා. ඔවුන්ගේ වියත්භාවය පෙන්වීම සඳහා එක එක ප්‍රකාශන නිකුත් කිරීම මගින් යම්කිසි අවධානයකට ලක් වෙනවා ලැබුණු පහසුකම් අගෙමින් තවත් පිරිසකගෙන් කොවිඩ් අරමුදලට 825,000ක් කොළඹට සහ ගම්පහට රජයෙන් සහල් මහා පරිමාණ බෝල් හිමියන්ගේ ක්‍රියාකලාපයේ දැඩි දෝෂ දර්ශනයට මේ විවේකාධිකාරියයි මාෆියාවයි අපි තුරන් කරනවා ටච් ප්‍රහාරයට පැමිණි පාස්කු ඝාතකයාගේ ඊළඟ ඉලක්කය දෙහිවල සත්වෝද්‍යානයේද ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න හඳුන්වා දීමේ මිල රුපියල් 350යි From Other Derana This is Other Derana Prime Time with Vasanti Nanayakara and Sankar Amrajit Live from Studio 24 in Colombo ආයුබෝවන් ඔබ මේ කන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පත්‍රිකාශය අද දෙරණ 6:55 සමගින් අද දිනයේ තුල නව ආසාදිතයන් 29 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1118ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා කෙසේ වෙතත් දැනට රෝගීන් වාර්තා වන්නේ නාවික හමුදා නියදියෙන් සහ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය අතරින් පමණයි ඊයේ දිනේ පමණක් PCR පරීක්ෂණ 1998ක් සිදු කළ බව සෞඛ්‍යංශ ප්‍රකාශ කළා ඊයේ දිනේ තුල මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 21ක් ඒ අතරින් 19 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් වන අතර සෙසු දෙදෙනා ඩුබායි හිස්සිට පැමිණ ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි අයයි ඒ අනුව නාවික හමුදාවෙන් මෙතෙක් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 626ක් ඒ අතරින් තවත් දස දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග සුවය ලැබූ මුළු නාවික හමුදා සමාජිකයන් ගණන 293 දක්වා ඉහළ ගියා. ඒකුත් අප්‍රේල් 22 වෙනිදා පළමු ආසාදිත නාවික සෙබලා හඳුනා ගැනීමෙන් දින 32කට පසුවත් එම නියතින් තවදුරටත් ආසාදිතයින් වාර්තා වෙනවා. වැලිස කඳුරතුර අධික විදියට මේ රෝගයේ පැතිරීමට ප්‍රධානම හේතුවක් වුණේ එහි අධික තදබදයකින් තමයි එහි සෙබළුන් වාසය කළේ. එතන තියෙන ජනදහනය තුනී කිරීම සඳහා වැලිස නාවික හමුදා කඳුරේ අවශ්‍ය කටයුතු කළ හමුදා විසින් ඒ විදියට ඔවුන්ව නිරෝධායන කඳුරු වලට යොමු කරලා ඒ තැන්වල නිරෝධායන කිරීමට කටයුතු කරලා තියෙනවා. ද වැලිස හමුදා කඳුරේ ඉතාමත්ම අත්‍යවශ්‍ය සහ අවදානම අඩු කණ්ඩායම් විතරක් රඳවා තබා ගැනීමට කටයුතු කරලා තියෙනවා. මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ සිට ඔළුවෙල් නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ නාවික හමුදා සමාජිකයෙකුගේ බිරිඳ තුන්ඩියුන් දරු ප්‍රසූතියක් අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදු කර තිබුණා. කෙසේ වෙතත් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටීම හේතුවෙන් සිය දරුවන් සියසින් දැක බලා ගැනීමට අදාළ නාවික හමුදා සමාජිකයාට අවස්ථාව හිමි වී නැහැ. එබැවින් බිරිඳ ඒ පිළිබඳව දුරකථනයේ ඔස්සේ ඔහුට දැනුම් දුන් අයරොයි මේ. එන්න හිටි. කවද දෙන්න? අද දිනේ තුල නව ආසාදිතයින් 29 දෙනෙකු අලුතින් හඳුනා ගන්න අතර ඉන් 28 දෙනෙකුම කුවේට්ටේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අයයි. ඒ අනුව මෙරට COVID-19 ආසාදිතයින් මුළු ගණන 1118 දක්වා ඉහළ ගියා. අද තවත් 14 දෙනෙකු සුවය ලැබීමත් සමග පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන සමස්ත ගණන 674ක්.
එය ප්‍රතිශතයක් වශයෙන් 60.28ක අගයක පවතිනවා. ආසාදිතයින් 435 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර එය සමස්ත ආසාදිත සංඛ්‍යාවෙන් 38.91 ප්‍රතිශතයක්. කොවිඩ් මරණ ගණන තවදුරටත් පවතින්නේ මුළු ආසාදිතයින් ප්‍රමාණයෙන් 0.8ක අගයකයි. අප්‍රේල් 30 වෙනිදා සිට අඛණ්ඩව දින 24කට පසුවත් රෝගීන් වාර්තා වන්නේ නාවික හමුදා නියදෙන් සහ විදේශීන්ගේ සිට පැමිණ නිරෝධායනයට යොමු කළ අය අතරින් පමණක් වන අතර එම කාලය තුල බාහිර සමාජයෙන් ආසාදිතයින් වාර්තා නොවීම විශේෂත්වයක්. ඒ තත්ත්වය සැලකිලට අරගෙන තමයි ජන ජීවිතයේ යථාර්ථත්වයට පත් කිරීම සඳහා ඇඳිරි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කර වැඩ කටයුතු යථාර්ථත්වයට පත් වීමට අවස්ථාවක් ලබා දීලා තියෙන්නේ. පුද්ගල දුරස්ථභාවයේ අපි අමතක කරනවා නම් ඒ ඉතාමත්ම භයානක තත්ත්වයක්. මොකද යම්කිසි විදියකින් කොවිඩ් 19 රෝගියෙක් හිටියොත් ඒ රෝගියගෙන් තවත් රෝගීන් විශාල පිරිසකට පැතිරෙන්න තියෙන අවදානම ඒ ආකාරයෙන්ම තියෙන හින්දා. මේ අතර ඕස්ට්‍රේලියාවේ සිට පැමිණ රාජගිරිය ආයුර්වේද රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 110 දෙනෙකු නිරෝධායනය අවසන් කර අද නිවෙස් බලා පිටව ගියා. මෙම නිරෝධායන මධ්‍යස්ථානයේ අධීක්ෂණය කරන්නේ යුද හමුදා පොලිස් සේවා බලකාය විසින් වන අතර ඔවුන් කළ කැපවීම ඇගැයීමට එම පිරිස අමතක කළේ නැහැ. ඒ අනුව ඔවුන් එකතු වී රුපියල් 825,000ක මුදලක් කොවිඩ් සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට බැර කිරීම විශේෂත්වයක්. අනිවාර්යෙන් අපි කිය යුතුයි අපිට ලැබෙන පහසුකම් ගැන. විශේෂයෙන්ම ආහාර පාන ප්‍රධාන වේල් තුනක්, කිරි වේල්, ඩවතර අතුරුපස, තේ වේල්, කොත්තමල්ලි හැමදේම. මම හිතන්නේ මම නම් ගෙදර දිවත් එහෙම සැපක් විඳින්නේ නැහැ. අපිට වඩා යම් වේදමක් ගියා නම් ගිහිලා තියෙන කොවිඩ් වැළඳිලා රෝහලක ඉන්න අයට විතරයි. ඒ නිසා වැඩිම ප්‍රතිලාභ ලැබෙන කොටස අපි. අපේ නිසා යම් දෙයක් රටට කළ යුතුයි කියලා කල්පනා කරලා තීරණය කරා. රජය විසින් ආරම්භ කරලා තියෙන සමාජ ආරක්ෂණ අරමුදලට අපි යම් කිසි දායකත්වයක් ලබා දෙන්න. යුද හමුදාව මේ කරපු සේවාව අපි සදාකාලික ගෞරවයෙන් සිහිපත් කරමු. මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ තුල පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ඇතැම් පිරිස් සෞඛ්‍ය පරීක්ෂණේ සඳහා සහාය නොදෙන බව කළුතර දිස්ත්‍රික් COVID-19 සම්බන්ධීකාරක වෛද්‍ය ක්‍රිෂාන් හිරිබුතුගොඩ මහතා පවසනවා. කළුතර ප්‍රදේශයේ ආරක්ෂිතව තබා ගැනීමට තමයි අපි මේ කටයුත්ත සිදු කරන්නේ. අපේ ජීවිතත් අවදානමට ලක් කරමින් බැගෑපත්ව ඉල්ලනවා මෙම පැමිණෙන පුද්ගලයන් මෙම නිරෝධායන කටයුතු තුළ ජයපටල සාම්පල් ලබා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ඔවුන්ගේ හැකි උපරිම සහයෝගය ලබා දෙන ලෙස. ඔව්, සමහර පුද්ගලයන් ජයපට සාම්පල් ලබා ගැනීම සඳහා සහයෝග දෙන්නේ නැහැ වගේම ඔවුන්ගේ වියත්භාවය පෙන්වීම සඳහා එක එක ප්‍රකාශ නිකුත් කිරීම මගින් මෙම අපේ වැඩසටහන වැඩි කාලයක් ඒ වෙනුවෙන් ගත කරන්න සිදු වෙනවා වගේම ඔවුන්ගේ හැසිරීම නිසා අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලය, හෙද කාර්ය මණ්ඩලය සහ කනිෂ්ඨ සේවක මණ්ඩලය යම්කිසි අවදානමකට ලක් වෙනවා. COVID-19 රෝගයේ ඔවුන්ටත් පැතිරීමේ අවදානමක් තියෙන්න පුළුවන් මෙම පුද්ගලයන්ගේ හැසිරීම නිසා. එම නිසා එම පුද්ගලයන් ඒගොල්ලොන්ගේ උපරිම සහයෝගය ලබා දෙනවා නම් අපි සතුටු වෙනවා. නැත්නම් අපිට අවදුරටත් මේ කාර්යය අපේ අවදානමත් අරගෙන නියැලෙනවද කියන එක අපිට තීරණය කරන්න සිද්ධ වෙනවා. මේ අතර යුරෝපයේ කොවිඩ් ව්‍යාප්තිය කේන්ද්‍රස්ථානයේ බවට පත්ව තිබූ ඉතාලියේ රැකියාවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයින් 130 දෙනෙකු ඊයේ මෙරට සිට යලි ඉතාලිය බලා පිටත්ව ගියා. ඒ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්. මේ අතර බංග්ලාදේශයේ සිටි ශ්‍රී ලාංකිකයින් 276 දෙනෙකු UL-1423 දරන ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් අද අලුයම 1:49ට දෙවයිනට පැමිණියා. ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර කොවිඩ් ආසාදිතයින් 42,000ක් පමණ සිටින කටාර්හි ශ්‍රී ලාංකිකයින් පිරිසකට වෛරසය ආසාදනය වී තිබෙනවා. එලෙස වෛරසය ආසාදනය වී නිරෝධායන මධ්‍යස්ථානයක සිටින ශ්‍රී ලාංකිකයෙකු අද දිනට අදහස් පළ කළා. කටාර් රාජ්‍යයේ මේ වන විට කොරෝනා ආසාදිතයන් 40,000කට වැඩි ප්‍රමාණයක් සිටිනවා. මා ඇතුළුව ශ්‍රී ලාංකිකයන් 40 දෙනෙකුට වැඩි ප්‍රමාණයකට ඒ ආසාදනය වී තිබෙනවා. දැනට අපිව කොරෝනා ආසාදිතයන් සිටින නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර තිබෙනවා. මෙහිදී අප පූර්ණ සුවය ලැබුවාට පසු අපිට ලබා දෙන ලියකියවිල්ල මත අපට ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට යාමට අවශ්‍ය කර තිබෙනවා. මොකද දැනට මාස 3ක වැඩි කාලයක් අපට පඩි නැතුව මෙහි සිටීමට සිදු වී තිබෙනවා. මෙහි තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් අපිට කිසිදු සහනයක් ලැබෙන්නේ නැහැ. විදේශයන්හි සිටින තවත් ශ්‍රී ලාංකිකයින් ඔවුන් දිවෙනට ගෙන්වා ගන්නා ලෙසට රජයෙන් ඉල්ලීම් කරනවා. දුබයි ගුවන්තොටුපලේ සේවය කර දෙමසක් තිස්සේ අපේ රැකියා විහිිත වෙලා තියෙනවා. 40ක් පමණ පිරිසක් මෙතන ඉන්නවා. පිට දැන් කරන්න කියන්නේ කිසිම දෙයක් නැහැ ජනාධිපතිතුමනි. අපිට මේ ඉන්න අපේ මේ නවාතනෙන් මෙතන යන්න කියලා තියෙනවා. ඕනම කාලයක් නිරෝධායන වීමට සූදානම් ලංකාවට වෙලා රැකියා විරහිත වූ අප සහ එයින් අවතැන් වූ ශ්‍රී ලංකකයින්
හැත්තෑවකට ආසන්න පිරිසක් තම මව්බිම කරා යාමට අපේක්ෂාවෙන් සිටිනා බවත් මේ පිළිබඳව ඔබතුමන්ලාගේ කාරුණික අවධානය යොමු කර අපව හැකිතාක් ඉක්මනින් ශ්‍රී ලංකාවට ගැනීමට කටයුතු කරනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ගරු ජනාධිපතිතුමනි, අපි ඇත්තම අසරණ වෙලා ඉන්නේ. අපිව ලංකාවට ගෙන්න ගන්න කියලා තමයි මම බැකෑපත්ව ඉල්ලා සිටින්නේ. මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් විදේශවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවේදී පැහැදිලි කෙරුණා. අද වන විට මෙරටට ගෙන්වා ගන්නට කියලා විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී තිබෙන සංඛ්‍යාව 41,000ක් පමණ වන බව වාර්තා වෙනවා. ඉවසීමෙන් යුතුව කල්ගත කරන ලෙස ඉල්ලා සිටිනවා. ගෙන්න ගැනීම සඳහා අවශ්‍ය හැම පියවරක්ම ගන්න බව ආණ්ඩුව වෙනුවෙන් මම දැනුම් දෙන්න කැමැති. අද වෙනකොට රටවල් 18කින් 5000ක ආසන අපේ ජනතාව දැනටමත් නැවත ලංකාවට ගෙනත් තිබෙනවා. එදිනෙදා ඔබේ මුළු සිරුරටම රැකවරණයක්. සුදේශී කොම්බ සබන්. ඊයේ රාත්‍රිය 8 සිට මුළු දිවයිනටම පැනවූ ඇඳුරු නීතිය හෙට දිනේත් බල පැවැත්වෙනවා. ඇඳුරු නීතිය ලිහිල්වන මැයි 26 වෙනිදා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර අන්තර්පලාත් බස් ධාවනය ඇරඹීමටද නියමිතයි. මේ 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තවදුරටත් ලිහිල් කිරීමට රජය ඊයේ තීරණය කළා. ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළේ මේ 26 අඟහරුවාදා සිට සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණක් බවයි. 26 වෙනි අඟහරුවාදා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයටද අවසර හිමිවනවා. කෙසේ වෙතත් අද සහ හෙට යන දෙදින තුල මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ඊයේ රාත්‍රී 8 සිට අද දිනේ පුරාත් දිවයිනේ විවිධ ස්ථානවල පොලිස් මාර්ග බාධක යොදවා තිබුණු අතර මාර්ගවල ගමන් කරන පිරිස් පරීක්ෂා කරන ආකාරයද දක්නට ලැබුණා. පොලිස් මූලස්ථානයේ නිවේදනය කළේ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා කාලය තුල පුද්ගලයන් 515 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති අතර පොලිස් භාරයටගෙන ඇති වාහන සංඛ්‍යාව 152ක් බවයි. මේ අතර අන්තර්පලාත් බස් රථ දහවනිය ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බස් වෘත්තීය සමිති නායකින් අද නාරහින් පිටිපිටි ජාතික ගමනාගමන කමිෂන් සභාව වෙත පැමිණ එහි සභාපතිවරයා හමු වුණා. දැනට සාකච්ඡා හැටියට තීරණය වුණේ කොළඹට ඇතුළු නොවි දුර පළාත් සේවා ආරම්භ කරන්න. ඒ කියන්නේ මීගමුව, නිට්ටඹුව, අවිස්සාවේල්ල, පානදුර ඔය වගේ සීමාවලින් බස් අත නතර කරන්න 26 වෙනිදා සිට බස් ධාවනයට එක්වන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒකට ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් කාල සීමාවක් වෙන් කරලා තියෙනවා. විනාඩි 45ක් හෝ බස් රථයක මගින් 30ක් නැග්ගාම ගමන් ආරම්භ කරන්න කියලා. කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල සිට අන්තර්පලාත් ධාවනයට ඉඩකඩ ලබා දෙන්න ඒ අය සූදානම් වුණේ නැහැ. මේ ඇඳිරි නීතිය තියෙන නිසා මෙතන එකම ගැටලුව තියෙන්නේ අධිවේගී මාර්ගයේ කොට්ටාව දක්වා ක්‍රියාත්මක වෙනවා. අපිට තියෙන ප්‍රශ්නේ කොට්ටාව කොළඹ නෙවෙයිද? අපි කියන්නේ කොළඹ සිට බස් රථ ධාවනය කරන්න ආරම්භ කළ ඇඳිරි නීතිය ක්‍රමයෙන් ලිහිල්වන එළමෙන සතියේ සිට යලි මගී ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට ගන්නා පියවර සම්බන්ධයෙන් ප්‍රවාහන බලධාරීන් මෙලෙස අදහස් පළ කළා. 16,000කට අධික ඉල්ලීම් ප්‍රමාණයක් ඇවිල්ලා තිබුණා. එම ඉල්ලීම් සලකා බලා මේ වන විට දුම්රිය 27ක් 26 වෙනිදා උදේ කොළඹට ගෙනීමට කටයුතු කරලා තියෙනවා. මෙම දුම්රිය 27ට අමතරව නගරාන්තර දුම්රිය දෙකක් මහනුවරින් සහ වෙලියත්තෙන් කොළඹ කොටුව බලා ධාවනය කිරීමට කටයුතු කරලා තියෙනවා. කලින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා නැත්තම් රාජකාරී හැඳුනුම්පත පෙන්නලා ලියාපදිංචි වෙලා ඊට පස්සේ දුම්රිය ස්ථානයේ ටෝකන් පත රැගෙන තමයි දුම්රිය ස්ථානට වෙන්න ඕන. ඒ වගේම අපි ඉදිරියේදී බලනවා බස් රථ වැඩි ප්‍රමාණයක් සේවයට යොදවන්න. මොකද දැන්ට
ප්‍රමාණවත් නැහැ පෞද්ගලික අංශෙත් රාජ්‍ය අංශෙත් මේ සීට් ගාන්ට ගෙනියෑම නිසා එක්ක අපි ගමන් වාර ගාන වැඩි කරනවා එහෙම නැත්නම් වැඩි බස් රථ ප්‍රමාණයක් ලබා දීලා මගින්ට පහසුකම් ලබා දෙනවා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අවශ්‍ය සහල් රජයේ අනුග්‍රහයෙන් බෙදා හැරීමේ වැඩපිළිවෙල එළඹෙන අඟහරුවාදා වන විට අවසන් කරන බව අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුභසාධන අමාත්‍යාංශයේ ලේකම් බද්‍රාණි ජයවර්ධන මහත්මිය පවසනවා මේ අතර මහා පරිමාණ සහල් මූල් හිමියන්ගේ ක්‍රියාකලාපය අද පාර්ශව රසක දෝෂ දර්ශනයට ලක් වුණා රුපියල් 90ක පාලන මිලක් නියම කිරීමෙන් පසු ගත වූ දින කිහිපයේදීම වෙළඳපොලේ නාඩු සහ සම්බා සහල් වර්ගවල අඩුවක් දක්නට ලැබීම නිසා ඒ පිළිබඳව සොයා බැලීමට පාරිභෝගික සේවා අධිකාරිය නිලධාරීන් ඊයේ මහා පරිමාණ මෝල් කිහිපයක් හදිසියේ පරීක්ෂාවට ලක් කළා රජයේ නියම කළ පාලන මිලට සහල් ලබා දෙනෙමින් සහල් මෝල් හිමියන්ගෙන් ඉල්ලීමක් සිදු කළ අවස්ථාවේදී මහා පරිමාණ සහල් මෝල් හිමියන් සහ නිලධාරීන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදු වුණා दंडने महापरिमाण मोल हिम्यान के क्रियाकलापे මේ රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ අමු වී රුපියල් 44ටයි වේලිච්ච වී රුපියල් 50ටයි සුළුහා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට මිලදී ගැනඳ අවස්ථාව සලසා දුන්නා. මහා පරිමාණ මෝල් හිමියන් කරුවන් විසින් වී මිල රුපියල් 50ට වැඩිය රජයේ සහතික මිලට වැඩිය මිලකට ඉස්සුවා. රුපියල් 55ට වී ස්ටොක් කරන්න ගත්තා. මේකට ප්‍රධානම හේතුව තමයි සුළුහා මධ්‍ය පරිමාණ ශාස්ත්‍රයේ ඉන්න සහල් මෝල් හිමියන් ව්‍යාපාරයෙන් කඩා වැටීමත් සහ මේ ව්‍යාපාරයෙන් ඉවත් වීමත්. වී සහ සහල් තොග ඉතා ප්‍රසිද්ධියේ සංගවාගෙන ඉන්නවා වෙළඳ බලට නිකුත් කරන්නේ නැතුව අපි මේ කොවිඩ් වසංගතේ පටන් ගත්ත වෙලාවෙත් අපි කිව්වා රජයේ වී ටික අපිට දෙන්න අපේ ඉලෙක්ට්‍රිසිටි බිල් එකයි ලේබර් චාර්ජ් එකයි විතරක් අය කරලා හාල් ටික කොටලා රජයට දෙනවා කිසිම ගැටලුවක් නැහැ පාරිභෝගික අධිකාරියට කොලේ වහලා ගහන වැඩක් වෙන්නේ සම්මත කරපු රුපියල් 50 වී මිලෙන් ඉහළට ගිහිල්ලා මහ පරිමාණ මෝල් හිමියෝ විශාල වී ප්‍රමාණයක් ගබඩා කරලා තියෙනවා මේ ගබඩාවල වී තියෙනවා මාස 6කට අවශ්‍ය වී ප්‍රමාණයක් තිබුණා වී මිල දී ගැනීම දිසාපතිවරුන් සිද්ධ කරද්දී කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් වලට මේ වී ලබා දෙන්න පුළුවන් ඒ සහල් අඹගලා සතොස සහ රජයේ ආයතන හරහා මේ සහල් වෙළඳපොළට නිකුත් කළා මේ තියෙන ඒකාධිකාරයට ලොකු බලපෑමක් එල්ල කරන්න පුළුවන් මොකද විශාල මෝල් ප්‍රමාණයක් උඩහා මධ්‍යම පරිමාණ මේ දිස්ත්‍රික්ක තුල තියෙනවා මේ මහා පරිමාණ මෝල් වලින් නිෂ්පාදනය වෙන්නේ රටේ අවශ්‍යතාවයෙන් 35%ක හාල් ප්‍රමාණයක් විතරයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නියෝජිතින්ද පවතින සහල් ලිංගය සම්බන්ධයෙන් අද මෙලෙස අදහස් දැක්වුවා ලංකාවේ හාල් වී හිගයක් නැහැ 2021 අප්‍රේල් පහ වෙනකම් ඛණ්ඩ හාල් වී තියෙනවා කියලා ඩඩ්ඩි සිල්සේන මහත්තයා මාධ්‍යර ප්‍රකාශයක් කරනවා. ඔහුගේ Facebook ගිණුමෙත් එක සටහන් කරලා තියෙනවා. ගිය අප්‍රේල් 15 වෙනිදා එතුමන් නැවත ප්‍රකාශයක් කරනවා මේ වෙලාවේ ලාභ පාඩු ගැන කතා කරගෙන ඉන්න වෙලාවක් නෙමෙයි රජය නියම කරන ඕනම මිලකට සහල් ලබා දෙන්න මම සූදානම් වචන දෙකේ මිනිහෙක් නෙමෙයි මම කියලා ඔහු ප්‍රකාශ කරනවා මාධ්‍යට ඔහුගේ Facebook ගිණුමෙත් එක සටහන් කරලා තිබෙනවා. ඔහුගේ දවස්වල ඔහුගේ මේ අයගේ ක්‍රියාකාරීත්වයත් එක්ක පැහැදිලි වෙනවා වචන දෙකේ මිනිස්සුද වචන හතර පහේ මිනිස්සුද කියන කාරණේ පැහැදිලි වෙනවා. දැන් මේ වෙනකොට වී තියෙන්නේ මහා පරිමාණ මෝල් හිමියෝ ළඟ සහ ඒ වගේම තමයි ඒ ආසිත ගබඩා කරුවෝ ළඟ තමයි දැන් වී තියෙන්නේ. 10 ටික කුඩු ටික සුනුසාල් ටික මේ සියල්ල මේගොල්ලෝ අලෙවි කරලා විශාල ලාභයක් ලබනවා. වහාම ආණ්ඩුව මැදිහත් වෙන්න ඒ සඳහා ආණ්ඩුවට උදව් කරන්න අපි සූදානම් කියන කාරණේ අපි මේ වෙලාවේ මතක් කරනවා. මහවැලි සංවර්ධන හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාද අද මාධ්‍ය හමුවක් පවත්වමින් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. තුමාගේ අයියා කරපු දේ මට කරන්න කියලා දන්නේ නැහැ කියන්නේ. මොකද එදා සහල් 110යි වී රුපියල් 30යි. ඒක වෙනස් කරන්න අපි කටයුතු කරේ. වී රුපියල් 50යි සහල් රුපියල් 90යි. එයාගේ සහෝදරයා කරපු පාලනයේ තුල දාපු බලපුළු ආරකාරකම් දාන්න මේකේ බෑ. ඒකාධිකාරිය තවදුරටත් ක්‍රියාත්මක කරන්න යනවනම් ගොවි ජනතාවගේ සියලු වී රජයට ගන්නත් ජනාධිපතිතුමත් අගමැතිතුමත්
බැසිල් රාජපක්ෂ මැතිතුමත් පසුබට වෙන්නේ නැහැ මම්මේ රටේ මධ්‍යම පරිමාණයේ සහ උඩා මෝල් හිමියන්ගෙන් ඉල්ලා සිටින්නේ බලාපොරොත්තු වෙන සහන ටික අපි ලබලා දෙන්න සූදානම් රාජපක්ෂවරුන්ට අභියෝග කරන්න බැරි හින්දා මට තර්ජනය කරත් ඒ තර්ජන වලට අපි පැකිලෙන්නෙත් නැහැ බය වෙන්නෙත් නැහැ බල්ලෝ බිරුවට කඳුපාත් වෙන්නේ නැහැ මේ විවේකාධිකාරියයි මාෆියාවයි අපි තුරන් කරනවා කරනවාමයි එක මේ වෙනකොට 95ක් ඉවර කරලා තියෙනවා ඊටු ටිකත් අපි අවසන් කරනවා මේ ටික දැනුවත් කරේ රටේ ජනතාවට මම මෝඩයන්ට උත්තර දෙන්න සූදානම් නැහැ කියන මේ අතර කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හරහා නිෂ්පාදනය කළ සහල්තුක දෙවෙනේ ප්‍රදේශ කිහිපයකම බෙදා හරින අයරෝ අද මෙලෙස දක්නට ලැබුණා එතන මේ අනිද්දා සිට දෙකටම සහල් නාඩු සහල් රුපියල් 90 බැගින් රජයේ පාලන මිල යටතේ බෙදා හැරීමට කටයුතු කරනවා ඒ වගේ ඇතිතරම් සහල් දුක අපි තියෙනවා හැබැයි කිලෝ 5 බැගින් සෑම පාර්භෝගිකයෙකුටම අපි සහල් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා ඊයේ දවසේ බත්තරමුල්ල දෙහිවල හංවැල්ල පිළියන්දල සහ බොරැල්ල ඇතුළු සියලුම ප්‍රාදේශික මගින් සහල් කිලෝග්‍රෑම් 30000ක පමණ ප්‍රමාණයක් බෙදා හැරියා ඒ වගේම අද දවසෙත් සහල් මෙට්‍රික් ටොන් 30ක් කට බියගම ගම්පහ ජයල වත්තල සහ කැලණිය සමුපකාර සමිති මගින් බෙදා හැරියා ඒ වගේම හෙට නෙවෙයි අනිද්දා දවසේ කලුතර ප්‍රදේශයේ තුලු බස්නාහිර පළාත ආවරණය කරමින් මෙට්‍රික් ටොන් 50ක් බෙදා හැරීමට නියමිතයි ඒ වගේම අඟහරුවාදාගෙන් පසුව සතුස යටතේත් සහල් ලබා දීම ක්‍රියාත්මක කරනවා COVID-19 වෛරස් ව්‍යාප්තිය පාලනයට නතු වූ තත්වයක් යටතේ කඩිනමින් මහමැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මාර්ග සිතියමක් සකස් කරමින් සිටින බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඉදිරි මහමැතිවරණයේ පැවැත්වීම සඳහා ගනු ලබන පියවර සම්බන්ධයෙන් අද දෙරණ වෙත ප්‍රකාශයක් ලබා දෙමින් මේ මහතා මේ බව සඳහන් කළා. මැතිවරණය බොහෝ කල නොයවා කඩිනමින් පැවැත්වීමට පාලිත කොරෝනා තත්ත්වයක් යටතේ පැවැත්වීමට අවශ්‍ය මාර්ග සිතියමක් මාර්ගෝපදේශ සකස් කිරීමක් සෞඛ්‍ය වෛද්‍ය අංශවල උපදෙස් සමග ඔවුන් විසින් පෙන්වා දෙන මූලික කරුණු තුන එනම් භෞතික දුරස්ථභාවය නිතර අත් පිරිසුදුව තබා ගැනීම සීදීමින් හෝ සැනිටයිසින් කිරීමෙන් හෝ අත්සුම් පාවිච්චි කිරීමෙන් ඒට අමතරව මා දැනට පළඳ සිටිනා වගේ මුව ආවරණ පළඳ සිටීමෙන් එම කරුණු තුන මත සකස් වෙලා ඡන්ද විසීම තියන්නේ කොහොමද කියන එක ගැන අපේ ප්‍රධාන කාර්යාලයේ සරජ ජනරාල්වරයා අතිරේක කොමසාරිස්වරු ඇපල්පතිවරයා ඒ අදාළ සේවා ග්‍රාම නිලධාරීන් සමග සාකච්ඡා කරමින් මාර්ග සිතියමක් සකස් කිරීමට අපි අපේක්ෂා කරමු. එහි කටයුතු දැනටම කෙරෙමින් පවතිනවා. අතරතුර අපි දේශපාලන පක්ෂවලින් අදහස් විමසලා තියෙනවා. නිරීක්ෂණ සංවිධානවල සිවිල් සංවිධානවල අදහස් ලබා ගන්න. ඒ අනුසාරයෙන් අපි ඒ කරගෙන යනවා. දැනට තැපල් ඡන්දවලට අදාළ කටයුතු අපි කරගෙන යනවා. මේ දින වකවානු ගැන තීරණය කිරීම සුදුසු නැහැ කතා කිරීම මේ ගැන අධිකරණයේ කරුණු විභාගයක් සිදුවන බැවි අපිට කියන දේ එක කරුණයි මැතිවරණ කොමිෂන් සභාව කිසිදු දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට හෝ අපේක්ෂකයකට පක්ෂපාතී නැහැ හැබැයි අපි පක්ෂපාතී අපේ රටේ ජනතාවට සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අපි ක්‍රියා කරන්නේ ජනතාවට හානියක් නොවන ආකාරයෙන් හැකි ප්‍රමණ ඉක්මනින් මෙම ඡන්ද විසීම පැවැත්වීම අපිට කියන්න තියෙන්නේ කොවිඩ් 19ට පරාජය ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී රුපියල් 5000 දීමනාව නැති වෙලා තියෙන මැතිවරණ කොමිෂම නිසා ඒක වැරදි මතයක් රට යටා තත්ත්වෙට පත් වෙලා තියෙනවා නම් මේ ජුනි මාසෙ දෙන්න ඕනද කියන එක සලකා බලන්න කියලා තමයි අපි ඉල්ලුවේ අපේ ඡේදෙම තියෙනවා සලකා බැලීම සුසු බව මැතිවරණ කොමිෂන් සභාවේ මතේ බව ප්‍රකාශ කරන අතර ඒ එසේ ගෙවන්නේ නම් නිර්දේශ පාලනීකරණයේ විය යුතු බව ද දන්නා සිටිනු කැමැත්තෙමි වගේ අදහසක් තමයි අපි කිව්වේ අපි නවත්තන්න නෙවෙයි කිව්වේ සලකා බලන්න දෙනවා නම් දේශපාලනීකරණය නවීකරණය කරන්න මෙතර මැතිවරණ කොමිසමේ ක්‍රියාකලාපයේ සහ ඉදිරි මහමැතිවරණයේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයන් පළ කළ අදහස් කීපයක් දැන්. එක පැත්තක මැතිවරණ නැහැ. මැතිවරණ පවත්වන්න එපා කියනවා. ඒවට විරුද්ධව මැතිවරණ කොමිසමේ සමාජික උසාවිය යනවා. අනිත් පැත්තෙන් කියනවා අර දෛනික ආදායම් බිඳ වැටීම නිසා කොරෝනා වසංගත තත්ත්වය නිසා දෛනික ආදායම් බිඳ වැටලා අසරණ භාවයට පත් වෙලා ඉන්න පවුල්වලට හුස්ම ගන්න දීපු රුපියල් 5000 දෙන්න එපා කියලාත් කියනවා. දැන් මේ වෙලාව වෙනකොට මැතිවරණය පවත්වන දිනයක් නියම කරගන්න බැරි වෙලා තියෙනවා. විශේෂයෙන්ම දිනපතා මේ ආසාදිතයින්ගේ ප්‍රමාණය වැඩි වෙන නිසා. විශේෂයෙන්ම අද මැතිවර නොතියන කොමිසමත් ඒ වගේම මැතිවරණ වලට බය
කණ්ඩායමත් එකතු වෙලා මේ වෛරසයට මුවා වෙලා තමන්ගේ නොහැකියාව වහ ගන්න හදන්නේ. මැතිවරණ කොමිසම නොතිබෙන්න මේ කොරෝනා අස්සේ ඡන්දය අනිවාර්යයෙන්ම තියෙනවා. අද විපක්ෂේ හතරට පහට කැඩිලා ගිහිල්ලා ඒගොල්ලන්ට කර ගියා ගන්න දෙයක් නැතුව තමයි මේ අධිකරණ ගිහිල්ලා බලන්නේ ඡන්ද කල් දාන්න. ඒ නිසා මේ අය ආණ්ඩු තියෙන කොට ඡන්ද කල් දැම්මා. විපක්ෂේ ඉන්න කොට ඡන්ද කල් දානවා. අද අපිට පේනවා මැතිවරණ කොමසාරිස්තුමාට විශාල පීඩනයක් එල්ල කරනවා. ඉතින් මේක අර දැන් වේල්ලේ ඉරිතලලා තියෙන්නේ. සිදුරු හැදිලා තියෙන්නේ. මේක පුපුරලා කඩාගෙන යන්න කලින් මෙයාලට මිනිස්සු මරවත් කමන්නේ ඡන්ද තියන්නයි ඕනේ. 88 ජනාධිපති වරණයත් 89 මහමැතිවරණයත් තිබ්බේ යුද පිටියක් මැද මේ ටයර් සාරවල් උඩින් ගිහිල්ලා චන්දපොලට ගිහිල්ලා චන්දි දුන්න මිනිස්සු ඉන්නවා මේ රටේ. මේ එහෙම දෙයක් අද රටේ නැහැ. මේව සංගතේ අපි සාර්ථකව අවසන් කරලා තියෙනවා. ඒ නිසා මේ වසංගතේ ඉස්සරහට දාගෙන මේගොල්ලෝ මේ මැතිවරණයට බය හැංගෙන්න හදන්නේ. අපි හැංගෙන්න දෙන්නේ නැහැ. ඉස්සරහට ගන්නවා මැතිවරණයට වරෙලා කියලා. පාස්කු ඉරුදුන දෙහිවල ට්‍රොපිකල් ඉන් අවන්හලේදී බෝම්බයක් පුපුරවාගත් මරාගෙන මැරෙන ප්‍රහාරකයා ඇතුළුව අප්‍රේල් 20 වෙනිදා තාජ් සමුද්‍රා හෝටලේ රැඳී සිටි අමුත්තන්ගේ නම් ප්‍රහාරයට පෙර දින රාජ්‍ය බුද්ධි සේවයට සහ ජනාධිපති ආරක්ෂක අංශයට හෝටලේ ආරක්ෂක කළමනාකරු විසින් යවා තිබූ බව ජනාධිපති කොමිසමේදී ඊයේ අනාවරණය වුණා. ඒ තාජ් සමුද්‍රා හෝටලේ ආරක්ෂක කළමනාකාරවරයා ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් තාජ් සමුද්‍රා හෝටලේ ආරක්ෂක කළමනාකරු සුජීව ප්‍රනාන්දු මහතා සඳහන් කළේ පාස්කු ප්‍රහාරයෙන් පසු CCTV කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී එක් බෝම්බකරුවෙකු ප්‍රහාරයට පෙර දින පසුරු 4:53ට ගමන් මල්ලක්ද සහිතව තාජ් සමුද්‍රා හෝටලයට ඇතුළු වී ඇතැයි දක්නට ලැබුණු බවයි. එහිදී බෝම්බකරු නැවතී සිට ඇත්තේ තාජ් සමුද්‍රා හෝටලේ අංක 365 කාමරයේයි. කෙසේ වෙතත් එදිනම පසුරු 5:44ට එම පුද්ගලයා හෝටලෙන් පිටත්ව ගොස් ඇති බවත් නැවත එදින හෝටලයට නොපැමිණි බවත් සාක්ෂිකරු අනාවරණය කළා. සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේ අබ්දුල් ලතීෆ් ජමිල් මොහමඩ් යන නමින් මෙම පුද්ගලයා ලියාපදිංචි කර ඇති අතර ඔහුගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක්ද ලියාපදිංචි පත්‍රය හා අමුණා ඇති බවයි. දෛනිකව සිය හෝටලයට පැමිණෙන අමුත්තන්ගේ ලියාපදිංචි තොරතුරු ඇතුළත් නාමලේඛනයක් රාජ්‍ය බුද්ධි සේවයට සහ ජනාධිපති ආරක්ෂකාංශයට යොමු කිරීම තාජ් සමුද්‍රා හෝටලේ ක්‍රියාපිළිවෙත බවද මෙහිදී ජනාධිපති කොමිසම විශේෂ අනාවරණයක් කරමින් සාක්ෂිකරු සඳහන් කළා. ඒ අනුව මෙම පුද්ගලයා හෝටලයට ඇතුළු වූ අප්‍රේල් 20 වන දින අදාළ අමුත්තන්ගේ නාමලේඛනයේද පසුදින එනම් අප්‍රේල් 21 වන දින පෙරවරු 7-8 අතර කාලයේ තමන් විසින් රාජ්‍ය බුද්ධි සේවයට සහ ජනාධිපති ආරක්ෂකාංශයට යොමු කළ බව සාක්ෂිකරු පැවසුවා. ජමිල් මොහමඩ් නැමැති මෙම පුද්ගලයා ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල වූ පාස්කු ඉරු දින පෙරවරු 7:09ට පමණ යලි හෝටලයට ඇතුළු වී ඇති අතර පෙරවරු 8:32ට පමණ මෙම තැනැත්තා පිටෙහි ගමන් මල්ලක් සහ ඇදගෙන යා හැකි ගමන් මල්ලක් සහිතව හෝටලෙහි පොට්ස් ඔෆ් කෝල් අවන්හල වෙත ගමන් කර තිබෙනවා. එහිදී බෝම්බකරු අවස්ථා කිහිපයකදී නොසන්සුන් ලෙස හැසිරෙමින් කිසියම් උත්සාහයක නිරත වන අයුරු CCTV කැමරා දර්ශනවල සටහන්ව තිබුණා. කලබලකාරී ලෙස එහි අසුනක අසුන් ගන්නා බෝම්බකරු පිටරැදි ගමන් මල්ල ඉදිරියටගෙන යම් ක්‍රියාවක් කිරීම උත්සාහ දරන අතර දුරකථන ඇමතුමක් පැමිණියද ඔහු එයට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මෙම තැනැත්තා පිටරැඳි ගමන් මල්ල සමග අපන ශාලාවෙන් පිටතට පැමිණෙන අතර එම අවස්ථාවේදී හෝටලේ නිලධාරීන් විසින් බෝම්බකරුට ගෙනවිත් දෙන ඇදගෙන යාමේ ගමන් මළු දෙකෙන් එක ගමන් මල්ලක් නිලධාරියෙකු ඔසවන ආකාරයෙන් එහි අභ්‍යන්තරයේ හිස්යයි නිරීක්ෂණය වූ බවයි සාක්ෂිකරු පැවසුවේ. එහිදී කොමිසම ප්‍රශ්න කළේ මෙම තැනැත්තා හෝටලයට පැමිණීමට පෙර දිනයකදී තවත් සැකකටයුතු පුද්ගලයෙකු හෝටලයට පැමිණ ඇද්දැයි යන්නයි. අප්‍රේල් 17 වන දින පස්වරු 1:45 පමණ කිසියම් සැකකටයුතු පුද්ගලෙක් හෝටලේ වෙත පැමිණ කාමරයක් ලබාගත හැකි ආකාරය පිළිබඳව විමසීමක් කර ගොස් ඇති බවත් එහිදී සාක්ෂිකරු සඳහන් කළා. එහිදී ජනාධිපති කොමිසම විසින් කිංස්බරි හෝටලයට ප්‍රහාරය එල්ලවීමට පෙර දිනකදී පැමිණි පුද්ගලයාගේ CCTV කැමරා දර්ශන පෙන්වා සිටි අතර එහිදී සාක්ෂිකරු සඳහන් කළේ බොහෝ විට තම හෝටලයට පැමිණියේද එම පුද්ගලයා විය හැකි බවයි. හිටපු අමාත්‍ය දැසිරි ජයසේකර මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සාක්ෂිකරුගේ අවධානය යොමු කරමින් ජනාධිපති කොමිසම විමසා සිටියේ පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාව වන විට තාජ් සමුද්‍රා හෝටලේ කිසියම් ප්‍රභූවරයෙකු නවතන්ගෙන සිටියේද යන්නයි. එයට පිළිතුරු දුන් සාක්ෂිකරු රාජ්‍ය අනුග්‍රහය ලබන කිසියම් ප්‍රභූවරයෙකු පැමිණෙන්නේ නම් තමන්ව පෙර දැනුවත් කිරීමක් සිදුවන අතර ප්‍රහාරය එල්ල වූ දිනේ තම හෝටලේ එවැනි ප්‍රභූවරයෙකු රැඳී නොසිටි බව කියා සිටියා. ඉන් අනතුරුව ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි විමසීම සඳහා කැඳවා තිබුණේ බෝම්බකරු තාජ් සමුද්‍රා හෝටලෙන් පිටත්ව යෑමේදී ඔහු ගමන්ගත් විරෝධ රථ තුනක රියදුරන් වයි.
එහිදී පළමු තිරෝදරත් රියදුරු සඳහන් කළේ පාකිස්තානයේ වැනි විදේශ රටක පුද්ගලයෙකුයි සැක කළ හැකි අයෙක් පෙරවරු 8:55ට පමණ තාජ් සමුද්‍ර හෝටලයේ අසලින් තම තිරෝදරත්යට නැග දෙහිවලට ගෙන යන ලෙස පැවසුවද ඔහු වැල්ලවත්ත වෙළඳ සංකීර්ණයේ අසලින් බැස ගිය බවයි වැල්ලවත්ත වෙළඳ සංකීර්ණයේ අසලින් බැස යන මේ බෝම්බකරු ජනතාව විශාල වශයෙන් ගැවසෙන මේ දෙහිවල සත්වෝද්‍යානයේට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සලසුම් කරාද කියන කාරණය සම්බන්ධයෙන් ජනාධිපති කොමසමේදී සැක පළ වුණා. ඊට හේතු වුණේ තමන්ට මේ දෙහිවල සත්වෝද්‍යානයේ අවටින්ම ලැබුම් හලක් සුවඳන ලෙසට වැල්ලවත්ත සිට දෙහිවලට මේ බෝම්බකරුව රැගෙන පැමිණි රියදුරාගෙන් මේ බෝම්බකරු ඉල්ලා ඇති බව රියදුරවරයා ජනාධිපති කොමසම හමුවේ සාක්ෂි ලබා දෙමින් පවසා තිබීම හේතුවෙන්. ඒ අනුව එම පුද්ගලයාගේ ඉල්ලීම පරිදි තමන් දන්නා පුද්ගලයෙකුට අයත් දෙහිවල සත්වෝද්‍යානයේ අසල පිහිටි ට්‍රොපිකල් ඉන් ලැගුම්හලට පෙරවරු 9:35ට පමණ ඔහුව රැගෙන ගිය බව තිරෝදරත් රියදුරා පැවසුවා. අනුතුරුව ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් තෙවැනි තිරෝදරත් රියදුරු සඳහන් කළේ පාස්කු ප්‍රහාරය එල්ල වූ දින 5:25ට පමණ තමන් දෙහිවල ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක් අසලින් තිරෝදරත්යකට නැගී පුද්ගලයෙකු කෙටි දුරක් රැගෙන විත් ට්‍රොපිකල් ඉන් ලැගුම්හල අසලට රැගෙන ගිය බවයි. පසුව බෝම්බකරු දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලට ඇතුළු වූ පසු 5:30ට පමණ බෝම්බේ පුපුරා යන අයුරු CCTV කැමරාවල සටහන්ව තිබුණා. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. ලෝපුරා ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් උත්සවය සමරනවා. ඊයේ පස්වරුවේ දිවිනේ ප්‍රදේශ කිහිපයක නව සඳ දැකීම හේතුවෙන් අද රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහපල්ලිය නිවේදනය කළා. ලොව පුරා ව්‍යාප්ත වන COVID-19 වෛරසය හේතුවෙන් මෙවර රාමසාන් උත්සවය ඉස්ලාම් භක්තිකයන්ට සමරීමට සිදු වී ඇත්තේ සමාජ දුරස්ථභාවය රැකගනිමින් සිය නිවෙස්වල සිටයි. මේ අතර දිවයිනේ සියලුම මුස්ලිම්වරුන් සිය නිවෙස්වල සිට රාමසාන් සමරීම සිදු කළා. මෙතර දුරස්ථ භාවය ගරු කරමින් ඉස්ලාම් බැතිමතුන් රාමසාන් සමරන ආකාරය වාර්තා කිරීමට බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයට ගිය අදතිරණ ප්‍රාදේශීය මාධ්‍යවේදියාට එම ප්‍රදේශයේ පිරිසක් විසින් තර්ජනය කර ඔහුගේ මෝටර් රථයටද අලාභාණි සිදු කර තිබෙනවා. බණ්ඩාරගම පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි. අටලුගම මුස්ලිම් දේවස්ථාන සංගමේ සභාපති නජීඩ් හජ්ජාර් මොහමඩ් නජීඩ් රාමසාන් උදාවත් සමග ඉස්ලාම් භක්තිකයින් පල්ලියට නොපැමිණ නිවසේ සිට සැමරු ආකාරය සම්බන්ධයෙන් අද දින ප්‍රාදේශීය මාධ්‍යවේදී බිමල් ශාමන් වෙත ප්‍රකාශයක් ලබා දුන්නා. ඒ මාරාව මුස්ලිම් දේවස්ථානය අසලදී අටලුගම ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන 14ක් ස්ථාපිත අතර අද දින ප්‍රාදේශීය මාධ්‍යවේදියා අටලුගම පුංචිපල්ලියේ දර්ශන ලබාගෙන පිටත්ව යන විට යතුරුපැදිකෙන් පැමිණි පුද්ගලයෙකු ඔහුගේ මග මෙලෙස අවහිර කළා. පිරිසක් ඔහුට ඉන් පිටව යාමට උදව් කරන අතරතුර තවත් පිරිසක් මාර්ගයේ තවදුරටත් අවහිර කරමින් අද දින ප්‍රාදේශීය වාර්තාකරුට තර්ජනය කළේ මෙලෙසින්. සිද්ධිය අතරතුර එහි පැමිණි අටලුගම මුස්ලිම් දේවස්ථාන සංගමේ සභාපති නජීඩ් හජ්ජාර් මොහමඩ් නජීඩ් ඇතුළු පිරිසකගේ මැදිහත්වීම මත අද දින ප්‍රාදේශීය වාර්තාකරුට එම ස්ථානයේ නිවත්වීමට අවස්ථාව උදා වුණා. අනුතුරුව ඔහු බණ්ඩාරගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර මාර්ගයේ අවහිර කළ පිරිස ඔහුගේ මෝටර් රථයටද මෙලෙස හානි සිදු කර තිබුණා. බණ්ඩාරගම පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි. ඉහළ කොත්මලේ ජලාශයට පැන දිවිහානි කර ගැනීමට උත්සාහ කළ තරුණයක් බේරා ගැනීමට ගොස් ජීවිතය අහිමි වූ හමීඩ් රිස්වාන් පිළිබඳව අද මුළු රටම කතාබහ කරනවා. රිස්වාන්ට උපහාරයක් ලෙස ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් වන්නට මනුසත් දෙරණ අප ඉදිරිපත් වුණේ මනුෂ්‍යත්වයේ දෑත් දිගු කරමින්. දිවි නසා ගැනීමට ගිය තරුණයක් බේරා ගැනීම සඳහා කොත්මලේ ජලාශයට පැනීමෙන් ජීවිතය අහිමි වූ 28 හැවිරිදි හමීඩ් රිස්වාන් දෙදරුපියේ වෘත්තියෙන් පෙදරේරු අත්තුදව්කරුවෙකු ලෙස කටයුතු කළ රිස්වාන්ට දිවි අහිමිවීමත් සමග ඔහුගේ පවුලට තිබූ එකම ආදායම් මාර්ගයේද අහිමිව ගියා. එම නිසාම දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු අවසන් වන තෙක් ශිෂ්‍යත්ව පිරිනැමීමට මනුසත් දෙරණ තීරණය කළේ. ඔබ අසීරුතාවයට පත්වන සෑම අවස්ථාවකදීම
ජාති බේද නොසලකා ඔබ වෙනුවෙන් අප සිටින බව නැවත නැවතත් සනාථ කරමින් ඒ අනුව මනුසත් දෙරණ කණ්ඩායම අද ලිඳුල රත්නගිරි ප්‍රදේශයේ හමිඩ් රිස්වාන්ගේ නිවසට ගියේ එම පොරොන්දුව ඉටු කිරීම සඳහායි තින් සිද්ද වෙනවගල ඔක්කොටම මගේ මහත්තයා ගියේ හොඳ වැඩක් කරන්න ඒ වුණාට අපිට යන්නේ තියාට පියව ගන්න බෑ තරහ ගන්න බෑ ඔයාලා ඔක්කොටම පින් කියන්න තමයි තියෙන්නේ මට ඕනේ මගේ දරුව දෙන්න හොඳට උගන්න ගන්න ඕනේ ඒක තමයි මට මගේ එකම බලාපොරොත්තු මේ අතර මෙම සිද්ධියේදී සියදිවි නසා ගැනීමට තැත් කළ තරුණියගේ ජීවිතය බේරාගත්තේ තලවකැලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ප්‍රනාන්දු මහතා විසින් රාජකාරියට එහා ගිය සමාජ වගවීමක් ඉටු කළ ඒ පොලිස් නිලධාරියාවද අමතක නොකළ මනුසත් දෙරණ අප ඔහුට උපහාර දැක්වුවේ මෙලෙසින් මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම දැන් තවත් පුවත් කිහිපයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව නිර්මාණය කළ COVID-19 සමාජ හා සෞඛ්‍ය ආරක්ෂණ අරමුදලේ ශේෂය මේ වන විට ක්‍රමයෙන් ඉහළ යමින් පවතිනවා. ඒ අනුව නැචරප් ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික ආයතනයේ සභාපති තිස්ස ඉලේපෙරුව මහතාගේ ප්‍රධානත්වයෙන් රුපියල් මිලියන 10ක මුදලක් පසුගියදා COVID-19 අරමුදල වෙත පරිත්‍යාග කළා. හැටන් නගරයේ අතුරු මාර්ගයක සී අතුරු පැදිය තනි රෝදයෙන් දහවණය කිරීමට උත්සාහ කළ තරුණයෙකු මාර්ගයේ ලිස්සා ගොස් ගේට්ටුවක ගැටීමෙන් මියගොස් තිබෙනවා. අදාළ තරුණයා අතුරු පැදිය පදවාගෙන යන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. අප වාර්තාකරු පැවසුවේ අනතුරු වන අවස්ථාවේදී යතුරු පැදිකරු ආරක්ෂක හිස් වැස්මක් පැනඳ නොසිටි බවයි. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදට නිමවටපත් වෙනවා. සුබ රාත්‍රියක්.